2024 ජනාධිපතිවරණය සඳහා ජනාරගල සන්ධානයේ විදියට අපි අද ඇප තැන්පත් කිරීම සිදු කරා මැතිවරණ රෙගුලාසි අනුව. ඉතින් අපි හෙට දින අපේ ජනාරගල සන්ධානයේ පළමු ජාතික රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් පීඨයේදී පවත්වනවා. ඉන් අනතුරුව 15 වන දින නාම යෝජනා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට සැබෑ වෙනසක් සැබෑ විකල්පයක් ඇත්ත ජයග්‍රහණයක් ලබා දීම වෙනුවෙන් අපි අපේ මැතිවරණ වැඩපිළිවෙල ඒ අනුව ඉදිරියට පවත්වාගෙන යනවා. මම වසන්ත මුදලිගේ විධායක සභික ජනාරගල සන්ධානය එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාරගල සන්ධානය නියෝජනය කරන අපේක්ෂකයා විදියට නුවන් බෝපගේ සහෝදරයාව අපි පහුගිය කාලෙදී අපේ එකඟතාවය අනුව නම් කරගත්තා. එතකොට ඔහු අද දවසේදී ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මැතිවරණ කොමිසම ඉස්සරහ අද දවසේදී අපි කරා. අපි දන්නවා මේ වෙද්දී දැන් විවිධ අපේක්ෂකයෝ විවිධ ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් එක්ක ඇප මුදල් තැන්පත් කරමින් අපේක්ෂකයෝ 34 දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේ අපේක්ෂකයෝ සහ ඒ හැම කෙනාගේම වැඩපිළිවෙළ බැලුවට පස්සේ අපිට පේන එක තමයි මේ හැමෝම මේ රට තව නයුගුලකට අරන් යන වැඩපිළිවෙලේ තමයි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහා කොන්ද නවාගෙන තමයි ඉන්නේ. ඒ වගේම අසල්වැසි ඉන්දියාව පතුරන බල ආධිපත්‍යයට දණ ගහගෙන තමයි ඉන්නේ. අපි හිතනවා මේකට එහා ගිය දේශපාලන විකල්පයක් දේශපාලන විසඳුමක් දේශපාලන සාකච්ඡාවක් රටට ඕන. ඒකට හේතුව තමයි ජනතාව දැන් ඇස් ඇරලා බලාගෙන ඉන්නේ මේ රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන්. ඒ දේශපාලන වෙනස කියලා කියන්නේ තව මුහුණු මාරුවක් වෙනුවට ප්‍රතිපත්තිමය වෙනසක් දේශපාලන ක්‍රමයේ වෙනසක් කියන තැනට වූ සාකච්ඡාවත් එක්ක තමයි ජනාරගල සන්ධානයේ වෙනුවෙන් නුවන් බෝපගේ සහෝදරය ඉදිරි ජනාධිපති වෙනට ඉදිරිපත් කරන්නේ. ඔහු වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කිරීම අද අපි ජනාරගල සන්ධානයේ විදියට සිදු කරා. ඒතර ඔහු වෙනුවෙන් කරන පළවෙනි ප්‍රධාන ජාතික රැලිය හෙට දවසේදී කොළඹදී නුගේගොඩදී පැවැත්වෙනවා. අපි මේ රටේ ජනතාවටත් ආරාධනා කරනවා ඒකට සම්බන්ධ වෙමු. ඉදිරියේදී මේ රට දේශපාලන වෙනසක් දක්වා ආරං යාම සඳහා වූ මැදිහත් වීම කරමු කියන යෝජනාව කරනවා. ධර්මසිරි ලංකාපේලි සහෝදරයාගේ නමින් තමයි ඇප මුදල් තැන්පත් කරේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.